ඉස කෙසලට වගේම සමටත් නියපලට රිවයිටිස් සවසට මේකයි කාන්තාවන් විදියට අපි හැම කෙනෙක්ම කැමති ලස්සනට සුන්දර වෙන්න. මේ ලස්සන පිළිබඳව කතා බහ කිරීමේදී අපිට අමතක කරන්න බැරි කාරණයක් තමයි අපේ කෙස් කලබ. අපිට බොහොම ශක්තිමත් දිගු නිරෝගී කෙස් කලබක් තියෙනවා නම් ඒ කෙස් කලබෙන් අපේ රූපය ලස්සන කරගන්නට ලොකු ආලෝකයක් ලැබෙනවා. මේ කෙස් කලබ කියන්නේ අපේ රූපය ඔප්නං වෙන ආභරණයක් විදිහටත් අපිට හඳුන්වා දෙන්න පුළුවන්. හැබැයි කෙස් කලබ ගැන කතා බහ කරනකොට මේ හිස කෙස් සම්බන්ධව අපිට විවිධ ගැටලු වලට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. මේ ගැටලුකාරී තත්ත්වයන්ට මුහුණ දෙනකොට අපි බොහෝ දෙනෙක් විවිධ විසඳුම් හොයනවා. හැබැයි සමහර විට ඒ විසඳුම් ඔබට තවමත් ලැබිලා නැති වෙන්න පුළුවන්. ඉතින් අද දවසේදී අපි සෝදානම් ඔබේ ඔය කෙස් කලබේ තියෙන සියලුම ගැටලු විසඳලා බොහොම ලස්සන නිරෝගී පිරිපුන් කෙස් කලබක් ලබා ගන්න කොහොමද කියලා කතා බහ කරන්න. ඉතින් ඒ නිසාම අද කතා බහ බොහොම සුවිශේෂී අපි ආරාධනා කරනවා මේ කතා බහ අවසන් වෙනකම් අපිත් එක්ක රැඳිලා ඉන්න කියලා. ඉතින් මේ කෙස් කලබ රැකගන්නේ කොහොමද ඒ ගැන කතා බහ කරන්න අපි ආරාධනා කර අපේ වැඩසටහනට ජ්‍යෙෂ්ඨ රූපලාවන්‍ය ශිල්පී රූපලාවන්‍ය උපදේශක ප්‍රසන්න කොළඹාරච්චි. ආයුබෝවන් ඔබට සුබෝදෑසනක්. ආයුබෝවන් සුබෝදෑසනක්. ඒ වගේම අපිත් එක්ක එකතු වෙනවා රූපලාවන්‍ය එන්වීකේ උපදේශිකා ජනප්‍රිය රූපලාවන්‍ය ශිල්පිනී ශම්මී එදිරිසිංහ. ආයුබෝවන් ඔබට සුබෝදෑසනක්. ආයුබෝවන් සුබෝදෑසනක්. ඉතින් අද දවසේදී ඔබ ඔය කෙස් කලඹේ තියෙන සියලුම ගැටලු වලට හොඳම විසඳුම් ලබා දෙන අපි සෝදානමින් ඉනවා. රූපලාවන්‍ය ශිල්පීන් දෙන්නෙකුත් අපිත් එක්ක එකතු වෙලා ඉන්නවානේ. ඉතින් ශම්මී දැන් විශේෂයෙන්ම කෙස් කලඹ පිළිබඳව කතා බහ කිරීමේදී අපි බොහෝ වෙලාවට මේ කෙස් කලඹේ පිරිසිදුකම පිළිබඳව අවධානය යොමු කරනවා. අපි කෙස් කලඹ පිරිසිදු කරගන්න ජලය එහෙමත් නැත්නම් වතුර තමයි පාවිච්චි කරන්නේ. හැබැයි අපි දැකලා තියෙන මේ ගොඩක් දෙනෙක් කියන කතාවක් තමයි කෙස් කලඹ පිරිසිදු කරගන්න කෝල් වෝටර්. එහෙමත් නැත්නම් මේ සීතල ජලය හොඳයි කියනවා. තවත් කෙනෙක් කියනවා නෑ නෑ කෙස් කලඹ පිරිසිදු කරගන්න හොඳම වතුර තමයි හොට් වෝටර්. එහෙමත් නැත්නම් උණුසුම් ජලය. මේ ආදී විවිධ කතා කියනවනේ. ඒ නිසාම අපි කතා බහ කරමුකෝ. ඇත්තටම කෙස් කලඹ පිරිසිදු කරගන්න මොකද්ද හොඳම මේ ජලය? එහෙමත් නැත්නම් වතුර. ඔව් චතුරේ, ඇත්තටම බැලුවොත් ඔක තියෙන දැන් තියෙන ලොකුම ගැටලුවක් මේ උණු වතුරද සිසිල් වතුරෙන්ද අපි නාන්න ඕනේ කියන එක, කොණ්ඩේ හොදන්න ඕනේ කියන එක. අපි සිසිල් වතුර ගැන දන්නවා, මුළු ලෝකෙම දන්නවා සිසිල් වතුර කියන්නේ කොච්චර හොඳ දෙයක්ද කියලා නේ. අපි එහින්ද ඒක පොඩ්ඩක් පැත්තකින් තියලා අපි උණු වතුරට යමුනේ. මෙන්න මේ හොට් වෝටර් කියන එකට දැන් අපි දන්නවා, දැන් මේ නගරබද ඉන්න ගොඩාක් අය පුරුදු වෙලා තියෙනවා අද වෙනකොට හොට් වෝටර් පාවිච්චි කරන්න, හිසකෙස් හොදන්න, එහෙම නැත්තම් නාන්න. මොකද ඒගොල්ලෝ කාර්යබහුලත්වය මත ඌවගේ නොයෙකුලාට රෑට නාන්න වෙන වෙලාවල් තියෙනවා, එක නැත්නම් උදේට නාන්න වෙන වෙලාවල් තියෙනවා. මේ නිසා හොට් වෝටර් පාවිච්චි කරනවා කියලා. මෙන්න මෙතනදී චතුරි අපි හිතන්න ඕනේ හොට් වෝටර් කියලා කියන්නේ මොකක්ද, ඒක සුදුසු කොයි මට්ටමකද, කොණ්ඩෙට මොකක්ද ඒකෙන් වෙන්නේ, හානියක්ද සුබදායක තත්ත්වයක්ද කියන එක අපි දැනන් ඉන්න ඕනේ. මෙන්න මෙතනදී අපි හොට් වෝටර් කිව්වහම අපි අහලා තියෙනවා ලුක් වර්ම් වෝටර් කියලා. ඒ කියන්නේ අහලා තියෙනවා මද රස්නි ජලය කියලා. අපි දැන් කිමු මෙහෙම පොඩි බබෙක් නාවන්න ගන්නකොට අපි ගන්නේ මද රස්නි ජලය. අපි ඒක පොඩ්ඩක් චෙක් කරලා බලනවා නේද, අපි මේ වැලමිට පොඩ්ඩක් වතුරට දාලා. අන්න ඒ වගේ රස්නි ජලයෙන් නම් හිසකෙස් සේදුවොත් කිසිම හානිදායක තත්ත්වයක් ඇති වෙන්නේ නැහැ. එහෙම නැතුව හොට් වෝටර් කියලා අපි මෙතන කියන්නේ තද රස්නි උණු වතුර. මේ උණු වතුර පාවිච්චි කරොත් නම් හානිදායක මට්ටමක් අපේ කෙස් ගහට ලැබෙනවා. මොකද චතුරි කිව්වොත් අපේ මේ කෙස් ගහේ අපේ ස්වභාවයෙන්ම අපිට ලැබිච්ච කන්ඩිෂන් එකක් තියෙනවා. ඒ කියන්නේ ඔයිල් ගතියක් තියෙනවා. අපි දන්නවා මේ සිදුරු තුලින් අපේ සීබම් කියන ශ්‍රාවික තුල මේ කෙස් ගහේ මුලට ඔයිල් එකක් ලබා දෙනවා. මේ ඔයිල් එක අපේ කෙස් ගහ දිගේ ඇවිල්ලා ආරක්ෂාවක් අපේ කෙස් ගහට ලබා දෙනවා. එතකොට ඔය කියන රස්නි උණු වතුර පාවිච්චි කරොත් මොකද වෙන්නේ, මේ ඔයිල් මේ තට්ටුවට, අපේ මේ මේද තට්ටුවට හානි වෙලා කෙස් ගහ පළුදු වෙලා ඩැමේජ් වෙන්න ගන්නවා. එතකොට අපි ඔය කියපු උණු වතුර පාවිච්චියෙන් සිදු වෙනවා නේද එතකොට හානිය. නමුත් දැන් අපි කියමු නිතරම උණු වතුර පාවිච්චි කරනවා කියලා, සමහර විට එහෙම කෙනෙක්ගේ කොණ්ඩේ අධිකව ගැළවිලා යනවා වෙන්න පුළුවන්. එතකොට කොණ්ඩේ තුනී වෙන්න පුළුවන්, වර්ණය වෙනස් වෙන්න පුළුවන්. මේ කියන ගැටලු වලට ඔබ මුණ දෙනවා. නමුත් මද රස්නි උණු වතුර පාවිච්චි කළොත් ඔබේ කෙස් ගහට ඔය කියන තරම් හානිදායක තත්ත්වයක් ඇති වෙන්නේ නැහැ. මම අර කියපු අපේ තෙල් තට්ටුවට ඩැමේජ් එකක් වෙන්නේ නැහැ. මොකද අනිවාර්යෙන් ඒ ස්වභාවික කන්ඩිෂන් එක ගැති අපේ කෙස් ගහේ ආරක්ෂාවත් නිදීලා තියෙනවා. එතකොට අපිට ඒ දේ අනිවාර්යෙන් ඕනේ. එතකොට අපි දැනගන්න ඕනේ අපේ කෙස් ගහ මං කියව මොකක් මොන උණු වතුරද අපි පාවිච්චි කරන්නේ. දැන් මම ඔන්න කිව්වා මොන වතුර. සිසිල් ජලය කියන එක මං කියන්නේ මුළු ලෝකෙම දන්න දෙයක්, කොච්චර හොඳ දෙයක්ද කියලා. එතකොට ඒකෙන් හානිදායක මට්ටමක් නැහැ කියලා අපි දැන් දන්නවා. එතකොට උණු වතුරිනුත් අපි දන්නවා දැන් මද රස්නේ උණු වතුර තමයි අපි පාවිච්චි කළ යුත්තේ කියලා. අපේ කෙස් ගහට ඩැමේජ් වෙන්නේ නැතුව අපේ කෙස් ගහේ තියෙන තෙල් තට්ටුව ආරක්ෂා කරගෙන, ඒ කියන්නේ අපේ සිය අපිට මේ ස්වභාවයෙන් ලැබිලා තියෙන කන්ඩිෂන් එකෙන් අපේ කෙස් ගහ හරි පෙනුමක් ලබා දෙනවා.
දීප්තිමත් බවක් ලබා දෙන. ඉතින් මේ දේ අපිට නැති වෙනවනේ එතකොට. ඉතින් ඒකත් අපි රැකගෙන ඕනේ අපේ පොන්නේ පිරිසුදු කරන්න. තව දෙයක් තියෙනවා චතුරි. අපි දැන් පිරිසුදු කරනවා කියලා අපි නිතර ෂැම්පු භාවිත කරනවනේ. මේ ෂැම්පු භාවිත කිරීමත් අපේ කෙස් දැහැට හානිදායකයි. නිතර භාවිත කිරීම. මොකද අර මං කියපු මේද තට්ටුවටම හානිදායක සිදුවීමක් සිද්ධ වෙන නිසා. ඒ නිසා දවසක් කර දවසක් වගේ ෂැම්පු භාවිත කරන්න පුළුවන් නම් වඩා හොඳයි. හැබැයි තව දෙයක් ෂැම්පු පාවිච්චි කරාට පසුව කන්ඩිෂනර් එකක් භාවිත කිරීම අනිවාර්යයි. මොකද ඒකේ විද්‍යාත්මක මතයක් තියෙනවනේ. ඒ විද්‍යාත්මක විපර්යාසය සිදු කරන්න අනිවාර්යයෙන් ෂැම්පු භාවිත කළොත් කන්ඩිෂනර් ඕනේ. මෙන්න මේ පුංචි වැරදීම් නිසා තමයි අපි අපේ කෙස් ගහට ගැටලු ඇති කරගන්නේ. ඉතින් ඔබ දැනටමත් ඒ ගැටලු වලට මුහුණ දීලා ඉන්න කෙනෙක් නම් මට කියන්න තියෙන මේ වෙලාවේ ඔබ රීවයිටිස් වගේ අභ්‍යන්තර පෝෂණයක් ලබා ගන්න ඔබේ මේ දැනට ඔබ පත්වලා තියෙන ගැටලු වලින් ඔබට ඉක්මනින්ම නිදහස් වෙන්න පුළුවන්. එතකොට මම මේ කියපු පුංචි කාරණා ටිකත් ඔළුවේ තියාගෙන රීවයිටිස් ගන්න ගමන් බලන්න ඔබේ කෙස් කලම කොච්චර නිරෝගීව වැඩෙයිද කියලා. ඔව් මම හිතන අද දවසේදී ඉතාමත්ම හොඳ පිළිතුරක් ලැබුණා. අපි අර කලින් කිව්ව මතයට උණුතුරද පාවිච්චි කරන්න ඕන, එහෙමත් නැත්නම් සීතල වතුරද කියලා. දැන් තවත් අපි අතර තියෙන මතයක් තමයි මේ හිස්සොරි. ඒ නිසාම ප්‍රසන්න මහත්මයා, දැන් හිස්සොරි පිළිබඳව ඔබතුමාගෙන් මට විමසන්නට හිතුණා. දැන් බොහෝ දෙනෙක් කියන කතාවක් තමයි හිස්සොරි ඇති වෙන්නේ හිස් කබලේ තියෙන අපිරිසුදුකම හින්දා කියනවා. තවත් කට්ටියක් කියනවා මේ හිස් කබල වියලීම නිසා කියනවා. විවිධ කතා කියනවනේ. ඇත්තටම හිස්සොරි ඇති වෙන්නේ කොහොමද? මේ හිස්සොරි තත්ත්වයක් කෙසේ ඇති වෙන්නේ? ඇත්තටම කාලීන මාතෘකාවක් ඇතුළේ ඉස්සොරි කිව්වට පස්සේ මම දකින විදිහට ඉස්සොරි ආකාර තුනකින් අපි ඉගෙනගෙන තියෙනවා ශම්මි. පළවෙනි එක තමයි සාමාන්‍යයෙන් ඩ්‍රයි තත්ත්වේ. දැන් සාමාන්‍ය ඇඳුමක් ඇඳලා පස්සේ නිකන් අර ගොඩක් වෙලාවට එඟට වැටෙන්නේ මේ පුංචි කොටස්. සාමාන්‍ය ඩ්‍රයි තත්ත්වේ මේ ඉස්සොරි කියලා අපි ඒකට කියනවා. අනිත් එක තමයි සාමාන්‍ය ඉටි වගේ සාමාන්‍ය කොණ්ඩෙත් එක්ක ඇලිලා තිනවා. ඒක තමයි එක තත්ත්වයක. අනිත් එක තමයි සාමාන්‍ය ෆංගස් වගේ සාමාන්‍ය ඕකේ උච්චතම අවස්ථාව සාමාන්‍ය ඉස්කබලේ තුවාලත් එක්ක සිදුවෙන අවස්ථාවක් තියෙනවා. ඉතින් මං හිතන්නේ ඔන්න මේ ආකාර තුන තමයි අපි හිස්සොරි මේ දකින්නේ. මේක නමුත් ගොඩාක් වෙලාවට ගොඩාක් කාන්තාවට වගේ පුරුෂ පාර්ශ්වයට තියෙන ප්‍රශ්නය තමයි ගොඩක්ම වෙලාවට අර කුඩු වශයෙන් මේ සාමාන්‍යයෙන් ඇඳුමට පවා වැටෙන තත්ත්වයේ ඉස්සොරි වර්ධනය වීම තමයි සාමාන්‍යයෙන් අපි ප්‍රචලිතව ස්වරි කියලා අපි දකින්නේ සහ මේ ඉගෙනගෙන තියෙනවා. ඉතින් අපි මේක සාමාන්‍යයෙන් ඇත්තටම සමාජයේ දැවෙන ප්‍රශ්නයක් යතරේ. මොකද ගොඩාක් වෙලාවට සාමාන්‍ය ඩාක් වගේ ඇඳුමක් අඳින්න ආසා කරා වුණත් මෙවැනි ප්‍රශ්නයක් තියෙනවා. කවදාවත් එයාට ඒ ඇඳුම අඳින්න බෑ. හේතුව මොකද? ස්වරි එකට වැටෙනවා. නිකන් අපි ඔළුව පීරුවත් ඔළුව ගැසුවත් කොණ්ඩේ සෙලවුණත් සාමාන්‍යයෙන් ඇඳුමට වැටෙන්න පුළුවන්. ඉතින් ඒක නිසා එවැනි තත්ත්වයක් ඇත්තනම් අපි මගහරවා ගන්න ඕන. ඉතින් අපි හරිම වාදයක් කියන්නේ ඒක නිකන් ඇත්තරම නිකන් දැවෙන ප්‍රශ්නයක් කියලා කිව්වම ඒකයි. අනිත් කාරණේ තමයි අපි පොඩ්ඩක් චතුරි බලමු කොහොමද මේ ඉස්සරි ඇති වෙන්නේ කියලා. ඉතින් මම දකින විදිහට අපි රූපලාවන්‍යකරණේ අපි ඉගෙනගත්ත විදිහට පළවෙනි අවස්ථාව තමයි සාමාන්‍යයෙන් හරියට රුධිර ගමනාගමනයක් සිදු නොවීම නිසා ඉස්සරි ඇති වෙන්න පුළුවන්. ඒ වගේම තමයි හරියට ස්නායු උද්දීපනය නොවීම නිසා ඉස්සරි තත්යක් මැන්නගින්න පුළුවන්. ඒ වගේම තමයි අපි බොහොම කාර්ය බහුලයි. ඒ නිසා අපට සමබර ආහාර වේලක් අපෙන් ගිලිහෙන්න පුළුවන්. ඒ ආහාර සමබර ආහාර වේල නොගැනීම නිසා මේ තත්ත්වෙ ඉන්න පුළුවන්. ඒ වගේම තමයි අනිත් කාරණේ සමහරලාවට අපේ අය තාමත් පුරුදු වෙලා ඉන්නවා චතුරි. අපි හැමදාමත් කියනවා සබන් තියෙන බාජින හොදන්න රිද්සෝදන්න ඒ වගේ දේවල්. තාමත් අපේ යුවතිය සබන් ඔලුවට දාන පාන්තාවන් පිරිමි පාර්ශ්වයේ ඉන්නවා. ඉතින් සමහරවිට මේක අධික සැරක් වෙන්න පුළුවන්. ඒ වගේම තමයි අධික සැර ෂැම්පු සහ කන්ඩිෂනර් භාවිත කරනවා. මම සබන් වලට ආපහු යනවා. අපි සාමාන්‍යයෙන් අපි හොඳ ආකාරවම දන්නවා සත්ත්ව තෙල් වගේ දේවල් සබන් වලට එකතු කරනවා. ඉතින් ඒකේ අධිමාත්‍රාවක් එහෙම තිබුණොත් අපි ඒක ඔලුවට දානවා කියලා කියන්නේ අපි විසින්ම තමයි ඒක නිර්මාණය කරගෙන ඉතින් අපේ ඉස්සේ. ඉතින් ඒක නිසා මෙන්න මේ අනිත් ඔය ඔක්කොටම වඩා ප්‍රබලම දේ තමයි ඔබ අතින් එක කියවුනා පිරිසුදුකම ගිලිහීම. ඒක ඇත්තටම මේ ප්‍රශ්නයක්. පිරිසිදු ඔබ හිස් අපේ හිස්ස පිරිසිදු කරගත්තොත් මේ ඉස්සර තත්ත්වයෙන් අපි යන්නේ අපිට මූණ දෙන්න වෙනවා. ඉතින් ඒක නිසා අපි කොච්චර පිරිසිදු වුණත් කරන්නේ අපි පාවිච්චි කරන පණාව අපි බ්‍රෂ් එක ඉතින් ගියාට පස්සේ අපේ කොට්ට ඌර ඇඳ ඇතිරිලි ඒවා අපි අපිරිසිදු විදියට පවතිනවා නම් අපි පිරිසිදුනාට වැඩක් නැහැ. ඉතින් මෙන්න මේ කරුණු කාරණා තමයි ඉස්සරි වලට බලපාන්නේ. හැබැයි මතක තියාගන්න ඕන ප්‍රශ්නයක් තමයි ගොඩාක් වෙලාවට මේ ඉස්සරි ආපු ගමන් අපේ යුවතියන් කරන දෙයක් කරන්න පුරුදු වෙලා තිනවා ඔයිල් ට්‍රීට්මන්ට්ස් වලට යනවා. ඔව්. ඒක තමයි තියෙන ඇත්තට මෙතන තියෙන බරපතලකම. වෛද්‍ය මතය අනුව ඔයිල් ට්‍රීට්මන්ට් වලට යන්න එපා කියන එක තමයි අද මේ වෙනකොට කියලා තියෙන්නේ. ඒ වගේ තමයි මම හිතන්නේ මේ ඉස්සරි සඳහාම නිෂ්පාදිත ෂැම්පු තියෙනවා. ඉතින් ඒ ෂැම්පු එකක් පාවිච්චි කරලා මේක පාලනය කරගන්න පුළුවන්. හැබැයි මතක තියාගන්න ඉස්සරි කියන ප්‍රශ්නේ නිට්ටාවට සුව කරන්න පුළුවන් දෙයක් මේ
පාලනය කරන්න පුළුවන්. ඒ වගේම තමයි හොඳ ෆාම්සිස්ට් කෙනෙක් අපට ගාවට ගිහිල්ලා අපේ ප්‍රශ්නේ කිව්වට පස්සේ අපට ඒ දේවල් වලට අවශ්‍ය ෂැම්පු කන්ඩිෂනර් අරගෙන ඒ දේ පාලනය කරගන්න පුළුවන්. ඉතින් ඒක නිසා මේක සමාජ ඇත්තටම මං කෝ ඇත්තටම මේ සමාජ පිළලයක් කියලා මේ ප්‍රශ්නේ. ඉතින් සමහරවිට මේ ප්‍රශ්නේ අධිකව තියෙනකොට අපේ කොණ්ඩේ ගැලවෙන්න පුළුවන්. හැලෙන්න පුළුවන්. සමහරවිට වර්ණය වෙනස් වෙන්න පුළුවන්. ඉතින් ඒ වගේ දේවල් වෙනවා නම් මං හිතන්නේ අපේ අපි හැම බදාදා මේ දේ අපි කියනවා අපි ළඟ හොඳම පිළිතුරු තියෙන ඒ තමයි රිවයිටිස් එකතු කරගන්න පුළුවන් නම් අපේ ජීවිතේට මං හිතන්නේ ඒ ප්‍රශ්නෙත් මග අරගන්න පුළුවන්. හිසකෙස්වලට වගේම සමටත් නියපෙළටත් රිවයිටිස් විද්‍යානුකූලව සකසන ලද රිවයිටිස් දවසට මේකයි. යම් කිසි නිෂ්පාදනයක් තෝරා ගන්නකොට අපේ නිෂ්පාදනයේ තියෙන ප්‍රමිතිය ගුණාත්මක தත්ත්වය පිළිබඳ වඩාත් හොඳින් සැලකිල්ලක් දක්වනවා. ඉතින් නිරන්තරයෙන්ම ඔබට ප්‍රමිතියෙන් උසස් ගුණාත්මක නිෂ්පාදන ලබා දෙන සමාගමක් විදිහට අපිට හඳුන්වා දෙන්න පුළුවන් මෙගා ලයිෆ් සයන්සස් පුද්ගලික සමාගම. අපේ රටේ විතරක් නෙවෙයි ලෝකයේ පුරා රටවල් 34ක තමන්ගේ ව්‍යාපාර කටයුතු සිදු කරන මෙගා ලයිෆ් සයන්සස් පුද්ගලික සමාගම විසින් වෙළඳපළට හඳුන්වා දුන්න ඉතාමත්ම හොඳ නිෂ්පාදනයක් තමයි පෙරලිකාර නිෂ්පාදනයක් විදිහට අපිට මේ රිවයිටිස් නිෂ්පාදනය ඉතින් විශේෂයෙන්ම මේ රිවයිටිස් නිෂ්පාදනයේ හිසකෙස් සඳහා අත්‍යවශ්‍ය විටමින් ඛනිජ ලවණ විද්‍යානුකූලව සනාථ කළ අඩංගු කළ හරි විදිහට මාත්‍රාවන් හරි විදිහට අඩංගු කළා තියෙනවා. ඉතින් ඔබටත් හැකියාව තියෙනවා මේ රිවයිටිස් නිෂ්පාදන පෙළ පිළිබඳව වැඩිදුර විස්තර දැන කියාගෙන ඔබේ තියෙන රූපලාවන්‍ය ගැටළු වලට ඔබේ තියෙන හිසකෙස් සම්බන්ධයෙන් තියෙන ගැටළු වලට නිවැරදි විසඳුම් ලබා ගන්න. ඉතින් එවෙනුවෙන් මතක් කරනම් දුරකථන අංකය මෙන්න මේ දුරකථන අංකයට දුරකථන ඇමතුමක් ලබා දීමෙන් ඔබට වැඩිදුර විස්තර දැන කියා ගැනීමට පුළුවන්. 0777-34-71 ඒ වගේම ඔබට හැකියාවක් තියෙනවා රිවයිටිස් ශ්‍රී ලංකා ෆේස්බුක් පිටුව ඔස්සේත් ඒ වගේම YouTube ඔස්සේත් වැඩිදුර විස්තර දැනගා ගැනීමට. සම්මිතන් විශේෂයෙන්ම හිරු එළිය කියන දේ අපි සමනේ අපි එළියට යන ටිකක් බියක් දක්වනවා අපේ සම හිරු එළියට පිලිස්සෙයි කියලා. සම කළුවේ කියලා අපි බියක් දක්වනවනේ. හැබැයි සම ගැන හිතුවට සාමාන්‍යයෙන් අපි අවුවට යනකොට අපි පොඩ්ඩක්වත් හිතෙන්නේ නැහැ හිරු එළියට සම පිලිස්සුනාට හිසකෙස් පිලිස්සෙන්න පුළුවන් කියලා. අන්න ඒ පිළිබඳවත් අපි ඒ නිසාම පැහැදිලි කිරීමක් කරමුකෝ. ඔව් චතුරි, වා කියපු දේ හොඳ ප්‍රශ්නයක් යොමු කරේ. මෙහෙමයි චතුරි, දැන් අපි අවුවට යනවා කියනකොට අපි හිතන්නේ අපේ සම ගැනනේ. අපි බලන්නේ අපේ සම ආරක්ෂා කරගන්නේ කොහොමද. අපි දැනන් හිටියේ අපේ සම්පිච්චෙනවා කළු වෙනවා කියලා. අපි හැමතිස්සෙම සම ගැන හිතලානේ අවුවට යනකොට දෙයක් කරන්නේ. අපි කවදාකවත් කොණ්ඩේ ගැන හිතලා නැහැ නේද? කොණ්ඩේ ගැන හිතලා මුකුත්ම කළා නැහැ නේ. අපි කැප් එකක් පාවිච්චි කරත් අපි හිතන්නේ සම ගැන. අපේ මූණ වහගන්නේ කොහොමද, අපේ මූණ අවුවට පිලිස්සෙයි කියලා. එහෙමනේ. නමුත් නැහැ චතුරි, මෙතනදී අපේ හිසකෙස් වලටත් මේ තද අවුව නැත්නම් හිරු රශ්මිය ගොඩාක් බලපානවා. හේතුව අපි කිව්වොත් දැන් අහයි කොහොමද එහෙම වෙන්නේ කියලා නේද? ඇත්තටම මේ තද දැන් අපි දන්නවා අධික රස්නය ඕනිම දෙයකට අහිත කරයි. ඕනිම දෙයකට, සමට, හිසකෙස් හැම දෙයකටම නේ. හැම දෙයකට ගහකොලකට වුණත් අධික රස්නය අහිත කරයි. ඉතින් ඒ වගේ තමයි අපේ හිසකෙස් ගහෙත් වර්ණය වෙනස් වෙන්න. එතකොට මම අර මුලින් සඳහන් කරා වගේ අපේ හිසකෙස් ගහට ස්වභාවිකව හම් වෙලා තියෙන කන්ඩිෂන එකක්. මේ ඔයිලි ගතිය අපේ කෙස් ගහෙන් දුරස් වෙලා යන්න. මේවට මේ හිරු රශ්මිය බලපානවා. අපි එච්චර හිතන්නේ නැහැ අනේ කොණ්ඩෙට නම් මොකුත් වෙන එකක් නැහැ හැම කියලා. අපි හැමම ආරක්ෂා කරනවා මෙච්චර කල්. නමුත් අද ඉඳන් ඔබ මතක තියාගන්න, ඔබ අවුවට යනවනම් ඔබේ සම සහ අනිවාර්යෙන් ඔබේ හිසකෙස්, ඔබේ කොණ්ඩේ පරිස්සම් කරගත යුතුමයි. මොකද අපි නොදැනුවත් අපි වැඩි වෙලාවක් අපි අවුවේ ගත කරා කියන්නේ අපේ කෙස් ගහේ වර්ණයේ වෙනස් වීමක් සිද්ධ වෙනවා, පළුදු වීමක් වෙනවා, කෙස් ගහ තුනී වෙන්නත් බලපන. මං අර කියපු කන්ඩිෂන එක ඉවත් වෙනවා කියන්නේ අපේ ෂයින් එක නැති වෙනවා අපේ කොණ්ඩේ. මෙන්න මේක ඔබ හොඳින් මතක තියාගන්න. අනිවාර්යෙන් ඔබ අවුවට යනවා නම් කැප් එකක් පාවිච්චි කරන්න පුළුවන්. එහෙම නැත්නම් කුඩයක් පාවිච්චි කරන්න පුළුවන්. එහෙමත් නැත්නම් දැන් අපේ රටේ ලංකාවේ වගේ නම් නැහැ, පිටරටවල නම් තියෙනවා හිසකෙස් සඳහා ඌවට යනකොට ඒ ගන්න පුළුවන් මාස් වර්ග තියෙනවා දාන්න. නමුත් මං හිතන්නේ අපේ රටේ නම් ඇති කියලා. නමුත් ඔබට ඒ අවශ්‍ය නැහැ. ඔබට කුඩයක් අඩුම තැන ඔබට කුඩයක් පාවිච්චි කරන්න පුළුවන්. මතක තියාගන්න සම විතරක් නෙමේ ඔබේ කෙස් කලඹත් ඔබ පරිශං කරගත යුතුයි හිරු රශ්මියෙන්. අපි කෙස් ගහේ තියෙන දීප්තිමත් බව, අපි කෙස් ගහේ තියෙන ඝනකම බව මේ හැමදේම රැකගන්න නම් අපි සමට වගේම කෙස් ගහටත් හොඳ තැනක් දෙන්න මෝනි. අනිත් එක තමයි මම කියන්න මෝනි චතුරි මෙතනදී අපි මේවා මම මේ අපේ රිවයිට්ස් හරහා හැමදාම කරේ හැමෝම දැනුවත් කිරීම, හොඳ දැනුමක් ලබා දීම. පුංචි පුංචි දේවල්, ලොකු දේවල් නෙමෙයි, පුංචි පුංචි අපි අතින් සිදුවෙන පුංචි පුංචි ගැටලු निराකරණය ගන්න. ඉතින් ඇත්තටම මම හිතනවා ප්‍රසන්න අපි කරන්නේ සමාජ සත්කාරයක් වගේ සේවයක් කියලා. මෙන්න මේක මතක
දැන් ඔබ ඔය දැන් අද දැනගත්ත මේ පුංචි කාරණාවට අමතරව මතක තියාගත යුතුම දෙයක් තමයි අපේ කෙස් ගහ නිරෝගීව වැඩෙන්න නම් අභ්‍යන්තර පෝෂණය අත්‍යවශ්‍යයි කියන එක. එතකොට අපි රිවයිටිස් හඳුන්ලා දුන්නේ ඔබට අන්නේ නිසි අපෝෂණයක් ඕනේ නිසා තමයි. ඉතින් ඔබ රිවයිටිස් පාවිච්චි කරන කෙනෙක් වුණත් රිවයිටිස් පාවිච්චි නොකරන කෙනෙක් වුණත් මේ පුංචි ගැටලු ගැන මතක තියාගෙන රිවයිටිස් පාවිච්චි කරන කෙනෙකුට මේ ගැටලු මං හිතන්නේ එතරම්ම අධිකව දැනෙයි කියලා. මොකද මම දන්න හොඳ නිරෝගී කොණ්ඩයක් ලැබෙනවා කියලා පාවිච්චි කරනකොට මම අර නොකරන කෙනෙකුට මම කිව්වේ ඔබ දැනටමත් මේ ක්‍රියාවන් වල යෙදිලා ඉන්නවා නම් අද මේවෙන් ඉවත් වෙන්න ඒ විතරක් නෙවෙයි හොඳ අභ්‍යන්තර පෝෂණයක් ඔබ ගන්න ඔබේ කෙස් කලමට ඔබ ආදරය කරනවා නම් ඔබට ලස්සන නිරෝගී කෙස් කලමක් ලබා ගන්න පුළුවන්. ඔව් ශාමි මහත්මිය මේ පුංචි දේවල් අපෙන් අතපසු වෙන දේවල් කවදා හරි අපේ හිතට ලොකු පසුතැවීමක් ඇති කරන්න පුළුවන් නේද කෙස් කලම සම්බන්ධයෙන්. ඒ නිසාම තමයි අපි මෙවැනි කතා බහක් සිදු කරන්නේ විශේෂයෙන්ම මෙවැනි වැදගත් දේවල් ඔබේ ජීවිතයට ලබා දෙන්නේ. දැන් ප්‍රසන්න මහත්මිය දැන් කෙස් කලම පිළිබඳව කතා බහ කිරීමේදී අපිට අමතක කරන්න බැරි කාරණයක් තමයි අපේ කෙස් කලම කාලෙන් කාලයට වෙනස් වෙනවා. ඒක ස්වභාවික වෙන දෙයක් කියලාත් අපිට කියන්න පුළුවන්. හැබැයි ගොඩක් දෙනෙක් තමන්ගේ සම පිළිබඳව උනන්දුවක් දක්වනවා. මුහුණේ පුංචි වෙනසක් ඇති වුණොත් ඒ වෙනුවෙන් නොයෙකුත් සත්කාරයන් කරන ප්‍රතිකාර කරනවා. හැබැයි මේ කෙස් කලමේ ඇති වෙන තත්වයන් පිළිබඳ වැඩි අවධානයක් යොමු කරන්නේ නැහැ. උනන්දුවක් දක්වන්නේ නැහැ. මේ නිසාම පසු කාලීනව තමයි ඕන් පසුතැවෙනි තමන්ගේ අර ලස්සන කෙස් කලම බහිමු වුණාම අනේ මගේ කොණ්ඩේ ගිහිල්ලා හරි කැතයි මගේ රූපයත් තව ලස්සන වෙලා කියනවනේ. ඒ නිසාම ඊට කලින් ඒ දේවල් පිළිබඳ විශේෂයෙන් මේ කෙස් කලමේ සිද්ධ වෙන වෙනස් වීම පිළිබඳව අවධානයක් යොමු කිරීම ඉතාමත් වැදගත් නේද? චතුරි අපි සාමාන්‍යයෙන් අපේ යුවතියන් දවසකට කීපාරක් කණ්ණාඩි ගාවට ගිහලා ඉබිල බලනවද? මං හිතන්නේ ඒක 10-15 ගමනක් වෙන්න පුළුවන්. ඒ තමයි ඒගොල්ලෝ විපරංකලා බලනවා. ඒගොල්ලෝ චුට්ටක් බලනවා මේ කියන්නේ ඒගොල්ලෝ මේ පැයෙත් බලනවා ඊළඟ පැයෙත් බලනවා ඊළඟ පැයෙත් බලනවා. ඒගොල්ලෝ හරි විපරමෙන් ඉන්නේ මේ ලස්සන. ඉතින් ඒක රූසප්පුව ගැන මොකද අපි ඔබ හැමදාමත් කියන දෙයන්නේ කාන්තා රූසප්පුවේ කැඩපත කොණ්ඩේ කියලා. ඉතින් ඒක අපි අවවාදයෙන් අපි පිළිගන්නවා. ඉතින් ඒක මං හිතන්නේ ශාම්මි අපි විතරක් නෙමෙයි හැමෝම ඒක පිළිගන්න දෙයක්. ඉතින් ඒක නිසා ඇත්තටම විපරම සහ සූදානම කියන එක ඇත්තම ජීවිතේ කොයි දෙයටත් හොඳයි ශාම්මි. ඉතින් ඒක නිසා මං හිතන්නේ ගෙවෙන තප්පරයක් පාසා මේ විපරම ඇත්තටම මේ සූදානම ඇත්තටම හොඳයි. ඉතින් ඒක නිසා අන්තනේ අපිට සාමාන්‍යයෙන් අපි සාමාන්‍යයෙන් කොණ්ඩගස් 50ක් 60ක් ගැලවිලා යන එක සාමාන්‍යයෙන් ශාමි ඒක සාමාන්‍ය දෙයක්. ඒක ඕන කෙනෙක් දන්න. ඉතින් අපි ඒකට කලබල වී දෙයක් නෙමෙයි. ඉතින් නමුත් ඊට එහා ගිය දෙයක් අපිට දැනෙනවා නම් මං හිතන්නේ අපි ඇත්තටම ඒකට පිළිතුරක් හොයන්න ඕන අනිවාර්යයෙන්ම. මොකද සාමාන්‍යයෙන් ගස් 50ක් 60ක් යනවට වඩා අපි හිතමු 150ක් 200ක් යනවනේ ඒක දැවෙන ප්‍රශ්නයක් වෙනවා. ඉතින් මොකද අපි දන්නවා මේ හිස්කල්වක කේශවරාක් තුල කොච්චර ප්‍රමාණයක් කොණ්ඩේ තියෙනවද අපිව දැන් කොළන්ට කියලා දීලා තියෙනවා. ශාම්මි කියන වගේ අපි හැමදාමත් කරේ කාන්තා ඔබ බලගන්න ඕනේ. ඒක සමාජ සත්කාරයක්ද ඔබ උසවා තබන තමයි පිරිවයිටිස් එක විතර හැමදාමත් කටයුතු කරේ. ඉතින් ඒක නිසා මොකක් හරි වෙනසක් තියෙනවා නම් අපිට අග්ගල අපිට ඒ වෙනස තදින්ම දෙන්න. ඉතින් සාමාන්‍යයෙන් වෙනදාට වඩා මේ කලයක වෙනස් වෙච්ච කොණ්ඩගස් දෙකක් තුනක් දා දැක්කොත් මං හිතන්නේ ඒක මුළු දවසේ අපි අනිත් ක්‍රියාකාරකම් වලටත් බලපානවා. අරකනේ මයින්ඩ් එකේ තියෙන අපේ හිතේ තිය අයියෝ මගේ අද කෙස්ගස් දෙක තුනක් වර්ණේ වෙනස් වෙලා තිබුණා. ඉතින් ඒක තමයි හිතන්නේ. ඉතින් ඊට පස්සේ දිනපතාම කරනවා. ඔව් ඊට පස්සේ ආපහු මේ පීර හොයනවා. ඒ කියන්නේ මං කිව්ව විපරම් කරලා බලනවා කියලා පීර හොයන අද කොතනද තමු. නමුත් ඇත්තටම මෙහෙම පසුතැවෙන්න ඕනේ නැහැ. රිවයිටිස් වගේ එනි අභ්‍යන්තර පෝෂණ අතිලේකයක් එකතු කරගන්න පුළුවන් නම් ඔබේ කෙස් කලඹේ වර්ණය වෙනස් වෙන්නේ නැහැ. ඔබේ කෙස් කලඹ කැඩෙනක පාලනය වෙනවා. ඒ වගේම තමයි වොලියුම් එක කවදාවත් අඩු වෙන්නේ නැහැ. ඒ වගේම තමයි හැලෙන එක අවම සහ පාලනය කරගන්න පුළුවන්. ඉතින් අපි දන්න ඕකේ අන්තර්ගතය අපි හැමදාමත් කියන විදිහට සින්ක් කොපර් අයන් බයෝටීන් ඉතින් ගියාට පස්සේ යකඩේ සියලු දේවල් වල එකතුවක් මේක. දවසරම එක මාත්‍රාවක් ගන්න නිසා මං හිතන්නේ ඇත්තටම අපට හරිම පහසුයි. ඔබ කිව්වා මේක මේ ලංකාවේ වෙළඳපළේ තියෙන මේ පෙරලිකාරී නමක් කියලා. ඇත්ත මං පිළිගන්න හේතුව මොකද අපි මේකත් එක්ක ඒකාත්මිකව අවුරුදු දෙකහමාරක් තුනක් ඇතුළත අපි ඇත්තටම හොඳ ප්‍රතිඵල අද්දුටු ලෙස අපි දැකලා තියෙනවා. මොකද මයිගාට්න මනමාලියන්ට සාමාන්‍ය මාස 6කට අවුරුදු කලින් මං ගාවට එනකොට ඒගොල්ලන්ට හේයකේ ප්‍රශ්නයක් තියෙනවා. මේ ප්‍රශ්නේ ඇත්තටම අවම කළා තමයි මම මගේ දොරෙන් එළියට දෙන්නේ. මොකද මට ඒක තාමත්ම ඍජුව කියන්න පුළුවන්. මම හැමදාමත් ශාමිත් එක්ක කතා කරනවා වගේ අපි වචන වෙලඳාම් කරන්න මෙතන වාඩි වෙන්නේ නැහැ. කවරදාකවත් ඇත්තටම ප්‍රතිඵල අරගෙන සක්සුදක්සේ සමාජයට දෙන්න පුළුවන් නිසා තමයි ඇත්තටම මෙහෙම කියන්නේ. ඉතින් ඒක නිසා මතක තියාගන්න රිවයිටිස් වෙන දෙයක් එක්ක එකතු වෙන්න පුළුවන් නම් මං හිතන්නේ ඔබට එහෙම අර නිතරම විපරමින් ඉඳලා ඔබටම හරි ගැටලුවක් ආවා නම් ඒ ගැටලුවට හොඳම පිළිතුර තමයි රිවයිටිස් කියලා තමයි නැවත කියන්නේ.
ඔබේ කෙස් කලබේ තියෙන සියලුම ගැටලු වලට නිවැරදිම විසඳුම් ලබා දෙන මේ රිවයිටිස් නිෂ්පාදනය පිළිබඳ වැඩිදුර විස්තර දැන කියා ගැනීමට පුළුවන් මෙන්න මේ දුරකථන අංකයට දුරකථන මිතුමක් ලබා දුන්නත් 077 34 171 077 34 171 ඒ වගේම රිවයිටිස් ශ්‍රී ලංකා YouTube ඔස්සේත් Facebook page එක ඔස්සේත් ඔබට වැඩිදුර විස්තර දැන කියා ගැනීමට පුළුවන් ඒ විතරක් නෙවෙයි දැන් ඔබ කල්පනා කරන්න ඇති මම මේ නිෂ්පාදන මිලදී ගන්නේ කොහෙන්ද කියලා ඒ නිසා මතක් කරගන්න මිලදී ගැනීමට පුළුවන් ස්ථාන සුපිරි වෙළඳසල් ෆාමසි ෆැන්සි වෙළඳසල් වලින් ඔබට මිලදී ගැනීමේ හැකියාවක් තියෙනවා මේ රිවයිටිස් නිෂ්පාදනය. ඉතින් අද දවසේදී අපි බොහෝ දේවල් කතා බහ කරා විශේෂයෙන් මේ කෙස් කලඹ නිරෝගීව තබා ගන්නට අවශ්‍ය කරන ඉතාමත් වැදගත් කරන වැදගත් වෙන වටිනා අවබෝධයන් අද දවසේදී අපිට ලැබුණා. ඉතින් ඒ පිළිබඳව ඔබව දැනුවත් කරන්නට අද දවසේදී අපිත් එක්ක කතා බහට එකතු වුණ ශාමි මහත්මියටත් ඒ වගේම ප්‍රසන්න මහත්මියටත් දෙවෙනි ස්තුතිවන්ත වෙනවා. ආයිබෝවන්. ආයිබෝවන්. ඉසකෙසලට වගේම සමටත් නියපලටත් රිවයිටිස් දවසටම එකයි.